මේ ගීතය මහිතනේ ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන අවදියේදී ඔබ රසිකයා වෙත ප්‍රවේශ වීමේදී මං හිතන්නේ ඉතාම රසිකයාගේ හද තුල ඔබව සටහන් කර තැබීමට තිරසරව ඉවහල් වුණා. මේ ලිව්වේ ඔබ සමගම සමකාලීනව රජයේ සංගීත විද්‍යාලයේ ශාස්ත්‍ර හදාල සේන වීරසේකර. ඔහු ඉතා ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. ඒ වගේම තමා අදහනාගෙන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි කලාකරුවෙක්. අප මේ අවස්ථාවේදී එතුමාවත් සිහිපත් කරන්න කැමතියි. රංජිත් ධර්මකීර්තිගේ චෙරුයන, මේඝ, කපිල කුමාර කාලිංගගේ නිලුම් පොකුණ, ඒ වගේම සුගතපාල සිල්වාගේ සාන්තුවර සෙබලානු වගේ වේදිකා නාට්‍ය, ඒ වගේම සයනේ සිහිනේ මරට නොවන බමරු, ගොළු මුහුදේ කුණාටු වගේ චිත්‍රපටවල සංගීතය නිර්මාණය කළා. 1964 දී නේද මේ ගීතය ලියුනේ? 1964 නෙවෙයි, අත්‍යවම 66. මොකද සමන්ත මට මේ ගීතය නිර්මාණය වුණු කාලවකවානු හොඳට මතක. මේ ගීයේ තනුව මම නිර්මාණය කළේ මේ කොළඹින් නැගලා කෝච්චියේ මේ බණ්ඩාරවෙලට යනවා. මම ඇත්තලපිටිය මහාවිද්‍යාලයේ තමයි මගේ පළවෙනි ගුරු උපදේශක තනතුර ලැබුවේ. මා බණ්ඩාරවෙල මේ දුම්රියපලෙන් බහිද්දී මේ ගීතයේ සම්පූර්ණ තනුව සහ පෙරවාදන මැදිවාදන මේ සියලුම දේවල් නිර්මාණය කරගෙන තමයි මේ දුම්රියෙන් බැස්සේ. ඉතින් මේ කිසිම සංගීත භාණ්ඩයක් නැතුව මේ ගීතය තනුව සහ මේ සංගීත යෙදුම් මේ සියලු දේ නිර්මාණය කළා කියලා මා කියන්න කැමතියි. ඒ වගේම සමන්ත මා කියන්න කැමති තව දෙයක් මේ අද විශේෂයෙන් මේ සන්ධ්‍යාව මා හිතන්නේ මේක හුදෙක් සංගීත රසාස්වාදනය සංගීත රසවින්දනය උදසාම නෙවෙයි. මා හිතනවා මෙහි තියෙන ගීතයේ තියෙන සුලමුල නැත්නම් සංගීතාත්මක අගය ගුණය රස භාව කියන ඒවා අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු කියන එකයි අපි මුලින්ම සාකච්ඡා කළේ, මුලින්ම තීරණයකට ආවේ එහෙමයි. ඒ අනුව මා හිතනවා විශ්වවිද්‍යාල ප්‍රජාව අපි තරමක් දැනුවත් කරන්න මේ කාලය එළඹිලා තියෙනවායි කියලා. ඇත්තම මේ ගීතය නිර්මාණය කරලා දුන්නු අවස්ථාවේ මට මේක තේරුම් ගිහිලා තිබුණේ නැහැ ඒ තරම්. පසුකාලීනව මට මතක් වෙනවා පඬිත් අමරදේවයන්ට අරිසෙන් අහුබුදුවන් ලියලා දීලා තියෙන ගීතයක්. මේ ගීතය පුරන් අප්පු කියන චිත්‍රපටයට නිර්මාණය වුණේ. එතුමා නිර්මාණය කරලා තිබුණා මෙන්න මේ විදිහ තනුවක් ඒ ගීතයට. ලෝතුරු පෙම් වතුරේ නාවමි ඔබ මිහිරේ, ඔබේ හද රජ මැදුරේ සතපනුමා මිහිරේ සතපනුමා මිහිරේ. ලොතුරු පෙම් වතුරේ මයිතනි මේ ලෝතුරු පෙම් වතුර කියලා මං කොහෙවත් ඊට ඉස්සෙල්ලා එදුමක් අහලා තිබ්බේ නෑ. අමරදේවතුමා මේ ගීතය ගයනකොට මා වයලින් වාදනය කරනවා පෙරදිනියේ විශ්වවිද්‍යාලේ එතුමා ගායන ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා. මා වයලීන වාදකයෙකු හැටියට සහාය වෙනවා. මේ ලෝතුරු පෙම්වතුරේ කියන මේ පද යුගලයක් එක්කලා කියම් එතුමා ගයන ගැයුම දිහා බලාගෙන මට වයලින් ගහන්න හිතෙන්නේ නැහැ. ඒ රසයේ විඳගෙන ඉන්න හිතෙන. මා මේ සිද්ධිය මතක් කරන්නේ අද වෙනි දවසක ඔබ වගේ විදග්ධ රසිකයින්ට මා හිතන්නේ මේවා කිය යුතුයි කියලා මට හිතෙනවා. ඊට පසු තමයි මා මේ වැනි පදවැලක් ගායනය කරන්නටම ලැබුණා. ඒ ලැබීම මට ඉතාම සතුටුදායක තත්ත්වයක් නැත්නම් සතුටුදායක අවස්ථාවක් හැටියට මා මතක් කරනවා. මොකද සුදු වැලි කතරේ විපුණු මල වගේ ලෝතුරු
රස ගංගා සුදු වැලි ඔය ලෞතුරු කියන වචනේ මා හිතනවා මා උපකල්පනය කරලා මේ කියන්නේ මොකද සේන වීරසේකරයන් ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට අරිසෙන් අහුබුදුන් තමයි එතුමාගේ සිංහල ගුරුතුමා. ඉතින් මේ අරිසෙන් අහුබුදුන් අමරදේවයන්ට ලෞතුරු පෙම්වතුරේ කියලා ලියපුවාම මා හිතනවා ඒ අනුකරණ වාදීව තමයි මේ ගීතේට මේ ලෞතුරු කියන කෑල්ල එක්කාසු කරේ කියලා. මොකද ලෝකෝත්තර කියන වචනයක් අපිට ලෞකික විෂයකදී මේ ඒකට ඇතුල් කරන්න නැත්තම් මේ නිර්මාණයට අනුගත කරන්න මා හිතන්නේ ඉතාම අමාරුයි. කෙසේ වුණත් මා හිතනවා ගුරුතුමන්ගේ ආභාෂය හරහා සේන වීරසේකරයන් මේ ගීතේට මේ ලෞතුරු කියන වචනේ පාවිච්චි කරලා තියෙනවායි කියලා මා හිතනවා. ඒ ඉතාම මිහිරි විදිහට ඉතාම අර්ථපූර්ණ විදිහට මේ ගීතේට මේ යෙදුම යොදලා තියෙනවායි කියලා මා හිතනවා සමත්. හොඳයි අපි හල බලමු. සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ. රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මන්ද සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ අතරේ පිපුණු මල වගේ ලෞතුරු රස ගංගා සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලෞතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා ඇහැලා කතර දෙව්ලොවක් වේ කතර දෙව්ලොවක් වේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් ගැට හතරේ සෙනෙහස දිය දහරා සීත හිමවුවේ කඳු ගැට හතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු හතරේ පාවෙන
සුවය පැතුවේ අමා සුවය පැතුවේ සිහිල් සුලම් රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මන්ද සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුලම් රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලම් රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.